ආයුබෝවන් යාළුවනේ අද පාඩමෙන් අපි බලමු මේ විදිහට චයිනීස් කලර් එකක් දාලා ත්‍රිකෝට අතක් දාගෙන ඩිවයිඩඩ් සායක් යොදාගෙන ගවුමක් මසා ගන්න ආකාරය මේ ගවුමට මම ඉදිරිපසට ඕපන් තියලා මහලා තියෙන්නේ ඒ සඳහා මම ලේස් කොටන් වලින් මීටර 3ක් අරන් තියෙනවා කලර් එක සඳහා ස්ට්‍රිප් අරගෙන තියෙනවා බටන්ස් අරන් තියෙනවා මේ වගේ අවශ්‍ය බඩු ටිකත් ඔයාලා අරන් තියා ගන්න දැන් අපි බලමු මේ ගවුම කපා ගන්න ආකාරය තාම අපේ channel එක subscribe කරලා නැත්නම් පහත තියෙන subscribe button එක click කරලා bell icon එක click කරලා all notification දා ගන්න එතකොට මගේ අලුත්ම videos එවලෙම බලන්න පුළුවන් මම මීට කලින් දාපු videos බලන්න මේ විදිහට මහන් සිටි logo එක click කරලා මෙතන තියෙන videos click කරන්න එතකොට ඔයාලට මම මීට කලින් දාලා තියෙන මහන් videos සියල්ලම බලන්න පුළුවන් මේ ගවම සඳහා අවශ්‍ය මිමි ටික මම දීලා තියෙනවා ඒක දීලා තියෙන මිමි ටික ඔයාලා අරගෙන මම දීලා තියෙන විදිහටම ඔයාලා ගත්ත මිමි ටික ගණනය කරගන්න හැම ඇඳුමකම රැගල්ුස මම සම්මත මිම්මක් දීලා තියෙනවා ඒක අනුව ඔයාලා රැගල්ුස ලකුණු කරන්න දැන් අපි බලමු මේ ගවම කපා ගන්න ආකාරය මුලින්ම අපි බලමු ඉදිරිපස කඳ කොටස කපා ගන්න ආකාරය මේ තියෙන රෙදි කොටසේ හොඳ පිට මේ තියෙන රෙදි කොටසේ පළල පැත්ත මේ විදිහට පළල පැත්ත තියෙනවා මේ බල වාටිය ඉදිරිපස විවර සහිතව මේ ගවම මසා ගන්න හින්දා මම බල වාටිය මේ විදිහට තමන්ගේ පැත්තට එලාගෙන තියෙනවා රෙදි කොටසේ පළල පැත්ත මේ විදිහට දෙකට නමලා බල වාටිය තමන්ගේ පැත්තට එලාගෙන තියෙනවා මේ පැත්තේ නැම්මක් තියෙනවා දැන් අපි ඉදිරිපස පළුව කපා ගන්න ආකාරය බලමු රෙදි කොටස කෙලින් කරලා මේ විදිහට රේඛාවක් අඳින්න මේ විදිහට මම රෙදි කොටස කෙලින් කරලා රේඛාවක් ඇඳලා තියෙනවා බල වාටිනුත් අඟලක් පමණ තියලා මේ විදිහට පහලට රේඛාවක් ඇඳගෙන තියෙනවා දැන් අපි මේ රේඛාවන් දෙක අතරට මේ රේඛාවෙන් හරස් මිමිත් මේ රේඛාවෙන් පහලට උස මිමිත් ලකුණු කරගමු උරහිස මිනුම දෙකෙන් බෙදලා මේ හරස් රේඛාවේ ලකුණු කරන්න මෙතන ඉඳලා අඟල් කහමාරක් පහත් කරන්න. මගේ සමහර වීඩියෝස් වල මම මෙතන ඉඳලා අඟලක් පහත් කරන්න කියලා තියෙන්නේ සාමාන්‍ය කරක් යොදාගෙන ඇඳුමක් මසා ගැනීමේදී. මේ ගවමට අපි කොලර් එකක් යොදාගෙන මසා ගන්න හින්දායි මෙතන ඉඳලා අඟල් එකහමාරක් අපි පහත් කරලා උරහිස් රේඛාව අඳින්නේ. මේකේ පිටුපස පළුව අඳින ක්‍රමය වෙනස්. දැන් මේ ලක්ෂයට මේ විදිහට උරහිස් රේඛාව අඳින්න. මේ ඇල රේඛාවේ හරියටම ඔයාලගේ උරහිස් මිනුම දෙකෙන් බෙදලා ඒ ප්‍රමාණය මේ විදිහට නැවත ලකුණු කරන්න. දැන් අපි රැගල් උස ලකුණු කරමු. මම දීලා තියෙන මිමි වලට අනුව ඔයාලා සම්මත රැගල් උස පහලට ලකුණු කරන්න. රැගල් උස ලකුණු කරපු ලක්ෂය හරහා මේ විදිහට හරස් රේඛාවක් අඳින්න. පපුවට මිනුම හතරෙන් බෙදලා බුරුලට අඟල් භාගිකුත් මැහුම් වාසි අඟලකුත් එකතු කරන්න. එකතු කරලා මේ විදිහට මේ රේඛාවේ ලකුණු කරන්න. දැන් අපි උස මිනම ලකුණු කරමු. මම මේ ගවුමේ කඳ කොටසේ උස අඟල් 15මාරක් අරන් තියෙනවා. අවශ්‍ය කඳ උසට මැහුම් වාසි අඟලකුත් තවත් අඟල් භාගයක් සායි මුට්ටු කිරීමටත් එක්ක සම්පූර්ණ මැහුම් වාසි අඟල් 1මාරක් එකතු කරලා මේ විදිහට පහලට ලකුණු කරන්න. දැන් එම ලක්ෂය හරහා හරස් රේඛාවක් අඳින්න. මේ රේඛාවේ ඉන වට මිනම 4න් බෙදලා බුරුලට අඟල් භාගයකුත් මැහුම් වාසි අඟල් ලකුත් ඩාට් සඳහා අඟලකුත් එකතු කරලා මේ විදිහට ඉන රේඛාව ලකුණු කරන්න කඳ වට ප්‍රමාණය දැන් මේ ලක්ෂ දෙක යා කරලා අංශේ අඳින්න දැන් අපි කිහිලි කට අඳිමු මේ විදිහට අපි උරහිස් රේඛාවේ ලකුණු කරපු ලක්ෂයට මේ විදිහට ටේප් එක ගෙනත් තියලා හරි මැද ලකුණු කරලා එයින් අඟල් භාගයක් ඇතුළට ලකුණු කරන්න මේ අඟල් භාගයේ ලක්ෂය හරහා ඇල රේඛාවක් අඳින්න මේ රේඛාවන් දෙක හමු වෙන මේ ලක්ෂයේ සිට ඉහළට අඟල් දෙකමාරයි හරහට අඟල් දෙකමාරයි ලකුණු කරලා මේ විදිහට කිහිලි කට වක්‍රය අඳින්න අවශ්‍ය නම් මෙතනින් අඟල් එකමාරක් වමන ලකුණු කරාම ආලට මේ කිහිලි කට වක්‍රය ගන්නට මෙනවා දැන් අපි ඩාට් ලකුණු කරමු ඩාට් උස මිනුමට මැහුම් වාසි අඟලක් එකතු කරලා මේ විදිහට පහලට ලකුණු කරන්න ඒ ලක්ෂයේ හරහා මේ විදිහට හරස් රේඛාවක් අඳින්න ඩාට් පරතරය මිනුම දෙකෙන් බෙදලා ඉන රේඛාවේ ලකුණු කරන්න
දෙපසට අඟල් භාගයේ බැගින් ලකුණු කරන්න. ඩාට් පරතරේ මිනුම දෙකෙන් බෙදලා හරි මැද ලකුණු කරලා දෙපසට අඟල් භාගයේ බැගින් ලකුණු කරලා මේ රේඛාවට අඟල පහලින් ඩාට් උස ලකුණු කරන්න. අංශයේ පැත්තෙන් මේ විදිහට අඟල් භාගයක් හැඩ කරන්න. කරවට මිනුම හතරෙන් බෙදලා මේ විදිහට උරහිස් රේඛාව දිගේ ලකුණු කරන්න. කොලර එකක් දාලා මසා ගන්න කරක් හින්දා අපි පහලට අඟල් හතරක් ලකුණු කරන්න. හරි මැද ලකුණු කරලා අඟල් භාගයක් පහලට ලකුණු කරලා මේ විදිහට වක්‍රාකාරව කර අඳින්න. දැන් අපි මේ රේඛාවන් ඔස්සේ ඉදිරිපස පළුව කපා ගමු. කර කපද්දී මේ කොටස මේ විදිහට නවලා කපා ගන්න. දැන් අපි පිටුපස පළුව කපා ගන්න ආකාරය බලමු. මේ විදිහට රෙදි කොටසේ පළල පැත්ත දෙකට නවා ගන්න. කපාගත් ඉදිරිපස පළුවේ මේ කොටස මේ විදිහට ඇතුළට නවලා මේ නැම්ම රේඛාවට ගෙනත් තියා ගන්න. මේ උරහිස් රේඛාව කෙළවරින්ම මේ විදිහට පහළට රේඛාවක් අඳින්න. මේ කර ලකුණු කරපු තැනින් මේ විදිහට ඉහළට රේඛාවක් අඳින්න. අඟල් එකහමාර බැගින් ඉහළට ලකුණු කරන්න මේ රේඛාවන් දෙකින්ම. මේ විදිහට උරහිස් රේඛාව ඇඳලා ඉදිරිපස කර පඩල් ලකුණු කරපු ලක්ෂේ මේ විදිහට නැම්මට යා කරන්න. පිටපස කර මේ විදිහට වක්‍රාකාරව අඳින්න. කිහිලි කටත් වක්‍රාකාරව මේ විදිහට අඳින්න. දැන් අපි මේ කොටස මේ විදිහට කපා ගමු. මේ විදිහට ඩාට් වලට කට් මාක් යොදා ගන්න. ඉදිරිපසට වඩා පිටපස පළුවේ ඩාට් උස අඟලක් පමණ ඉහළට ලකුණු කරන්න. දැන් අපි ඉදිරිපස පළුවේ කර ලකුණු කරමු. මෙතන ඉඳලා අඟල් 3ක් විතර පහළට ලකුණු කරන්න. අඟල් 3ක් ලකුණු කරලා මේ කර ඔස්සේ අඟල් 3 කාලක් ලකුණු කරන්න. මේ ලක්ෂයේ මෙතනට යා කරන්න. මේ රේඛාවේ සිට පිටතට අඟල් 3 කාලක් ලකුණු කරන්න. මේ රේඛාව මේ විදිහට මෙතනට යා කරගන්න.
දැන් අපි අත් කොටස් දෙකක් කපා ගන්නා ආකාරයේ බලමු. මම මේ විදිහට රෙදි කොටසේ පළල පැත්ත දෙකට නවාගෙන තියෙනවා මෙතන. රෙදි කොටස් දෙකක් තියෙනවා. නැවතත් මේ විදිහට පළල පැත්ත අවශ්‍ය ප්‍රමාණයට නවාගෙන තියෙනවා. මට මේකට අඟල් 8.5 වගේ ඕන වෙන ප්‍රමාණයක් ඒ ප්‍රමාණයට මේ විදිහට නවාගෙන තියෙනවා. මේ විදිහට කෙලින් කරලා රේඛාවක් ඇඳලා මෙතනින් අඟල් 4.5ක් පහත් කරන්න. පපුවට අඟල් 34ට අඩුයි නම් 4 පහත් කරන්න නැත්නම් අඟල් 4.5ක් පහත් කරන්න. මෙම හරස් රේඛාව ලකුණු කිරීමට අවශ්‍ය සම්මත මිමි දීලා තියෙනවා. ඒක බල්ල වලගේ පපුවට මිනුම 90 ලකුණු කරන්න. දැන් අපි අත උස ලකුණු කරමු. අතට බෑන්ඩ් එකක් දාන හින්දා මම අත උස මැහුම් වාසි මුණාවත් එකතු කරන්න ඇතොම් සම්පූර්ණ අත උස මේ විදිහට පහලට ලකුණු කරගෙන තියෙනවා. ඒ හරහා මම මේ විදිහට වටි රේඛාව ඇඳලා තියෙනවා. අත වට මිනුම දෙකෙන් බෙදලා මැහුම් වාසි අඟල් භාගෙකුයි බුරුලට අඟල් භාගෙකුත් මේ විදිහට එකතු කරලා තියෙනවා. දැන් අංශය හැඩ කරන්න. මෙතනින් අඟල් කාලක් පමණ හැඩ කරන්න. මේ විදිහට රේඛාවක් ඇඳලා හරි මැද ලකුණු කරන්න. මේ අතරත් හරි මැද ලකුණු කරන්න. මේ අතරත් හරි මැද ලකුණු කරන්න. පළමු ලක්ෂයේ නඟල් භාගයක් ඉහළට යන්න. තුන්වෙනි ලක්ෂයේ නඟල් භාගයක් පහළට එන්න. මේ ලක්ෂ තුන අතර මේ විදිහට කිහිලි කට වක්‍ර කරලා අඳින්න. කපාගත් ඉදිරිපස පළුවේ කිහිලි කට මේ විදිහට තියලා බලන්න ගානටම තියෙනවද කියලා. දැන් අත් කොටස කපාගමු. දැන් අපි සාය කොටස කපා ගන්න ආකාරයේ බලමු. සායේ උස මිනුමට මැහුම් වාසි අඟල් භාගෙකුත් වාටිය මැසීම සඳහා අඟල් 3ක් 2.5ක් හෝ 3ක් එකතු කරන්න. ඒ විදිහට එකතු කරලා උසමෙන් දෙගුණයක් රෙදි කොටස් ගන්න. සායට අවශ්‍ය උසමෙන් දෙගුණයක් රෙදි අරගෙන මම මේ විදිහට උස පැත්ත දෙකට නවලා නවතත් පළල පැත්ත මේ විදිහට දෙකට නවාගෙන තියෙනවා. එක මතයක රෙදි කොටස් 4ක් තියෙනවා. සායේ උස මිනුමට තවත් අඟල් 3ක් පමණ එකතු කරලා මේ විදිහට පහළට උස ලකුණු කරන්න. මේ බලවාටියේ කෙළවර සිට අඟල් 1.5ක් විතර මේ විදිහට සායට අවශ්‍ය රෙදි කොටසේ පළල ඔයාලගේ ඉනවට මිනුම 90 අඟල් 36 පළල හෝ 45 පළල රෙදි වලින් මසා ගන්න පුළුවන්. අතේ වට ප්‍රමාණයට තවත් අඟල් භාගයක් විතර තියලා දිග අඟල් 4ක් පළලට පටි දෙකක් කපා ගන්න අතේ බෑන්ඩ් එකට. ඒ වගේම ඉනේ බෑන්ඩ් එකටත් අඟල් 3ක් පළල අඟල් 40ක් පමණ දිග පටි දෙකක් කපා ගන්න. ඉදිරිපස පළව සඳහා මම විදිහට පේසින් කොටස් දෙකක් කපලා ඕවර්ලොක් කරගෙන තියෙනවා. ඊටපස්සෙ පළුවක් කපලා මේ විදිහට ඩාට් ලකුණු කරගෙන තියෙනවා. අතේ බෑන්ඩ් එක සඳහා මම මේ විදිහට අඟල් 4ක් පළලට රෙදි පටියක් කපලා මේ විදිහට නවලා අයින් කරගෙන තියෙනවා. අතේ මේ වාටියේ ප්‍රමාණයට ඉන්නට බෙල්ට් එක සඳහා මේ විදිහට අඟල් 3ක් පළලට පටි කපාගෙන තියෙනවා. මේ තියෙන්නේ සාය කොටස. දැන් අපි මේක මසා ගන්න ආකාරය බලමු. බෙල්ට් එක මේ විදිහට මහලා හොඳ පිට හරවලා අයින් කරගන්න. දැන් අපි ඉදිරිපස ඉවරයට පේසිම තියලා මසා ගමු. මේ ආකාරයට පේසිම තියලා මහුන් වාසි අඟල් කාලකින් පේසිම් කොටස් දෙකම මේ විදිහට පළු දෙකටම තියලා මසා ගන්න.
मम पेसीम महलतीसीम ओलोकनम अंगल का मे विधि नवल मेहमाक्योदा පිටපස පළව මත ඉදිරිපස පළව මේ විදිහට හොඳ පිට හොඳ එක මත එක පිටන ආකාරයට තියලා මහුන් ආසි අඟල් භාගිකින් උරහිස් ස්මූත් කර ගන්න. මේ විදිහට ඉදිරිපස පළුවට පේසිම මහලා උරහිස් ස්මූත් කරගත්තයින් පසුව අසාගත් ඇඳුමේ කර වට මිනුම මේ විදිහට මැන ගන්න. හරි මැදින් මේ විදිහට පිටපස පළුවට කට් මාක් එකක් දාලා කර වට මිනුම මැන ගන්න. මේ විදිහට කර වට මැනලා අරගෙන සාගත් බ්ලවුසේ කරවට මිනුමට ආලා කොලරේ කපා ගන්න. ස්ටිප් වලින් කොලරේ කපා ගමු. මේ විදිහට මම ස්ටිප් අරන් තිනවා. මේ අපේ ඉතිරි වෙච්ච රෙදි කොටස. මේ විදිහට ස්ටිප් එකක් ගත්තම මේ තියෙන මේ ගම් එකක් තියෙනවා. මේ විදිහට දිස්නයක් තියෙනවා ස්ටිප් එකේ. ඒක තමයි ගම් එක තියෙන පැත්ත. ඒක මේ විදිහට දෙකට නවා ගන්න. ස්ටිප් කොටස මේ විදිහට කෙලින් කරලා රේඛාවක් ඇඳලා මසාගත් කරවට මිනුමෙන් අඟල් 3ක් අඩු කරන්න සම්මත මිනුමක්. ඉතිරිය මේ විදිහට දෙකෙන් බෙදන්න. දෙකෙන් බෙදලා මේ රේඛාවේ ලකුණු කරන්න. මේ විදිහට කොටුවක් ඇඳලා ඔයාලට කොලර එක අවශ්‍ය පළල මට නම් කොලර එක අඟලක් අවශ්‍යයි. මේ තියෙන නැම්ම මේ පහල ධාරයෙන් මේ විදිහට අඟලක් ලකුණු කරන්න. මේ නැම්ම දිගින් උත් පහලට අඟලක් ලකුණු කරන්න. බලන්න මෙතනින් අඟලක් ලකුණු කරලා තියෙනවා, මෙතනින් අඟලක් ලකුණු කරලා තියෙනවා. දැන් මේ ලක්ෂ දෙක අතර මේ විදිහට රවුම් ආකාරයේ හැදයකට කරක් අඳින්න. දැන් වටේටම ඔයාලට අවශ්‍ය කර පළල මේ කරේ ඉඳලා මේ විදිහට ලකුණු කරන්න. ලකුණු කරලා මේ විදිහට අඳින්න. දැන් අපි මේ කර කොටස මේ ඔස්සේ කපා ගමු. දැන් මේ විදිහට අපි කොලර එක කපාගෙන තියෙනවා. දැන් අපි මේක රෙදි කොටසක් මත තියලා අයන් කරගමු. ස්ටිප් එකේ ගම් කොටස මේ විදිහට රෙදි කොටසේ කන පිට පැත්තෙන් තියලා මේ විදිහට අයන් කරගන්න. වටේට මැහුම් වාසි අඟල් භාගයක් තියලා කපාගෙන තියෙනවා. මේ කොටසටත් මම මැහුම් වාසි තියලා තියෙන එනට මෙතන තියන්න අවශ්‍ය වන්නේ නැහැ. අපිට මේ කොලර් ස්ටිප් එකේම තමයි මේ කොටස අපි මහගන්නේ. කට් මාක් එකක් යොදාගෙන මේ මැහුම් වාසි කොටස ඇතුළට නවල අයින් කරගන්න. දැන් මේ රෙදි කොටස තවත් රෙදි කොටසක් මත තියලා වටේට මහ ගන්න තියෙන්නේ. මේ කොළලේ පහළ ධාරයට මැහුමක් යොදා ගන්න. කොටස තවත් රෙදි කොටසක හොඳ පිට මේක මත එක පිටන ආකාරයට තියලා
විදිහට කොළරේ හොඳ පිට හරවලා අයන් කරලා මැහුම්වාසි අඟල් භාගයට අඩු ප්‍රමාණයක් තියලා කපා ගන්න. කපලා නැවතත් අයන් කර ගන්න. හරි මැදින් කට් මාක් එකක් යදා ගන්න. කට් මාක් යොදලා මැහුම් ආසි මේ විදිහට ඇතුල් කරලා හොඳ පිට පැත්තින් මේ කොටස මේ විදිහට වටේ මසා ගන්න. මහුම් ආසි අඟල් භාගකින් කිහිලි කටට අත මෝට්ටු කර ගන්න. කිහිලි කට මෝට්ටු කරලා මම මේ විදිහට ඕලොක් කරගෙන තියෙනවා. ඕලොක් කිරීම අනිවාර්ය නෑ. අවතියනෝ නම් ඕලොක් කර ගන්න. දැන් අපි මේ බෑන්ඩ් කොටස අතට තියලා මසා ගමු. කන පිට පැත්තෙන් මේ විදිහට බෑන්ඩ් කොටස තියලා මේ විදිහට හොඳ පිට පැත්තට මැහුම් වාසි වෙන විදිහට මහලා මේ කොටසෙන් මැහුම් වාසි මේ විදිහට නවලා හොඳ පිට පැත්තෙන් මේ කොටස මසා ගන්න. මේ විදිහට රෙදි කොටස අයන් කරලා ගත්තම ඔයාලට නවල මසා ගන්න ලේසි. මුලින්ම මේ විදිහට රෙදි කොටස අයන් කරගන්න. මේ විදිහට අත් කොටස් දෙකම මසා ගන්න. දැන් ඩාට් හතර මසා ගමු. දැන් මේ ඉදිරිපස පළුවේ මේ විදිහට කට් මාක් අපි කලින් දාගත්ත කට් මාක් දෙක මේ විදිහට එක මත එක පිහිටන ආකාරයට තියලා මේ පැත්තේ මෙහෙම මැහුමක් යොදා ගන්න. සයිඩ් පොකට් එකක් යොදාගෙන තියෙනවා. ඒ සඳහා මේ පොකට් එකේ બ્લોක් එක තියලා රෙදි කොටස් දෙකක් මේ විදිහට කපාගෙන තියෙනවා. හරි මැද ලකුණු කරලා මැද ලක්ෂයේ සිට දෙපසට අඟල් දෙකමාර වැගින් ලකුණු කරලා මේ විදිහට පොකට් එකේ ओपन එක හදාගෙන තියෙනවා. දැන් අපි මේක මසා ගන්න ආකාරය බලමු. මේ තියෙන්නේ සාය කොටස මසා ගැනීමට අවශ්‍ය රෙදි කොටස ඉදිරිපස පළුව. ඒ මත මේ විදිහට මේ පොකට් කොටස තියාගන්න. පොකට් එකේ එක් පළුවක් මේ විදිහට තියලා මේ විදිහට අඟලක් හෝ එකහමාරක් පහලින් කට් මාක් එකක් යොදාගෙන මේ විදිහට පොකට් කොටස තියලා මේ ඔස්සේ මසා ගන්න. මෙතනින් මෙහෙම ත්‍රිකෝණාකාරව කපා ගන්න. අපි මසාගත් අඟල් පහේ මේ කොටසට පමණ අවුට්ලයින් එකක් මසා ගන්න. අනිත් පොකට් කොටස මේ මත තියලා වටේ මසා ගන්න.
විදිහට වටේ මහලා ඕලොක් කරගන්න පුළුවන් නැත්නම් පයිපින් කරගන්න පුළුවන් පොකට් එක මසා ගන්න ආකාරය මම තනි වීඩියෝ එකක් දාලා තියෙනවා පොකට් එක සම්බන්ධව සම්පූර්ණ පාඩමක් ඔයාලට එකින් බලා ගන්න පුළුවන් දැන් මේ විදිහට පම් පොකට් එක මසාගෙන තිනවා දැන් මේක අපි හොඳ පිට හරවගමු හොඳ පිට හරවලා අයන් කරලා මේ කොටස මේ විදිහට තියලා මැහුමක් යොදා ගන්න මේ විදිහට මැහුමක් යොදාගත්තම අනිත් පළුව තියලා මහද්දි වාරට લેසි. දැන් අපි සාය කොටස කඳට මූට්ටු කරගමු. මේ විදිහට හරි මැදින් කට් මාක් එකක් යොදා ගන්න. සාය කොටසෙත් මේ විදිහට කට් මාක් එකක් යොදාගෙන කට් මාක් එක මත එක පිහිටන ආකාරයට මේ විදිහට තියාගෙන මේ විදිහට ප්ලීට්ස් ලකුණු කරලා මැහුම් ආසි අඟල් භාගයෙන් මසා ගන්න. මැහුම් වාසි මේ විදිහට කඳ කොටසට හරවලා උඩින් අවුට්ලයින් එකක් මසා ගන්න. දැන් අපි අංශේ මසා ගමු. වාටිය නවල මම මේ විදිහට අයන් කරගෙන තියෙනවා දැන් අපි වාටිය මසා ගමු මහන් සම්බන්ධ ඔයාලට දැනගත යුතු දේවල් කමෙන්ට් කරන්න. ඉතින් යාළුවනේ තවත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඒ වගේම මගේ Facebook Instagram page එකත් follow කරන්න කියලා ඔයාලට ආරාධනා කරනවා. ස්තුතියි.